රයිට් ඔයාලට දුන්නා අවකලනයේ ගණන් ටිකක් පොතේ අතුල පෙරේරාසගේ පොතෙන් මෙතන ඔයාලගේ පොත ඇති මේකේ ගණන් ටික මම මනට හදාගෙන යනවා තේරෙන්නේ නැති ගණන්ක් තිබ්බොත් ඔයාලා මට chat එකට දාන්න මෙන්න මේක තමයි සර් තේරුන්නේ නැති කියලා හරිද මේකේ පළවෙනි ගණන x විශේෂයෙන් තමයි අවකලනය කරන්න තියෙන්නේ 3x ඍණ 5 4 වෙනි බලය මේ 4 වෙනි බලයේ තියෙන එක්කෙනෙක්ව අවකලනය කරන්න පුළුවන් ඒට අදාළ ශිතෙන් හින්දා මම මේකට චේන් රූල් එක දානවා 4 වෙනි බලයේ කියන එක්කෙනා 3x ඍණ 5 කියන ශිතෙන් අවකලනය කළා 3x ඍණ 5 කියන එක්කෙනා x විශේෂ අවකලනය කරනවා එතකොට මට මේක ලියන්න පුළුවන් 4 වතාවක් 3x ඍණ 5 තුන්වෙනි බලය වැඩි කිරීම 3යි කියලා. දෙවෙනි ගානේ තියෙනවා d 3 බෙදීම 2 ඍණ x වල 3 බෙදීම දෙවෙනි බලයේ x විශේෂයෙන් තමයි අවකලනය කරන්න තියෙන්නේ. බලයක් තියෙන පොදු බලයක් තියෙන ශිතයක් අපිට ඒ ශිතයෙන්ම අවකලනය කරන්න පුළුවන් මිසක් x වලින් බෑ. ඉතින් මම මොකද කරන්නේ d 3 බෙදීම 2 ඍණ x වල 3 බෙදීම 2 d 3 බෙදීම 2 ඍණ x වලින් අවකලනය කරනවා. ඊට පස්සේ d 3 බෙදීම 2 ඍණ x කියන එකේනා x විශේෂයෙන් අවකලනය කරනවා. එහෙම කරපුවාම එනවා 3 බෙදීම 2 වතාවක් 3 බෙදීම 2 ඍණ x වල භාගය බලේ අඩු කිරීම ඍණ 1 කියලා. මොකද ඍණ x නේ තියෙන්නේ. ඍණ 1 කියව කල ඍණ x ලව කලනේ ඍණ 1යි. ඔයාලට ඕන මේ පළවෙනි එකේ මේ 3වරක් 4 කියලා අරගෙන මේක සුළු කරන්න පුළුවන් පුතේ 12 වතාවක් 3x ඍණ 5 තුන්වෙනි බලය කියලා. දැන් මේ වගේ එකක් ගැටළු තමයි මේ වගේ ගැටළු තමයි සාමාන්‍ය ඔයාලට විභාගයේදී ඒ කියන්නේ සුළු කිරීමේ පියවරක් තියෙනවා. හරිද? දැන් දෙවෙනි ගානත් ඒ විදිහමයි. ඕන මේ ඍණ 1ෙන් 3 බෙදීම දෙක වැඩි කරන්න පුළුවන්. හොඳද? රයිට් තුන්වෙනි ගාන බලමු. එතකොට මේකෙත් ඒ වගේ x වර්ගයේ ධන x ඍණ 6 6 වෙනි බලය තියෙනවා. දැන් පූර්ණ බලයක් කියන එකට අදාළ ශිතයෙන් තමයි අවකලනය කරන්න ඕනේ. එතකොට x වර්ගයේ ධන x ඍණ 6 sorry එක නේද තියෙන්නේ. d x වර්ගයේ ධන x ඍණ 1 කින් තමයි අවකලනය කරන්නේ. ඊට පස්සේ ඒකට දාම නීතියෙන් x වර්ගයේ ධන x ඍණ 1 කියන එකේනා x විශේෂයෙන් අවකලනය කරනවා. එතකොට එන්නේ උත්තරේ 6 වතාවක් x වර්ගයේ ධන x ඍණ 1 ේ පස්වෙනි බලයේ වතාවක් 2x ඍණ 2x ධන 1 කියලා. හතරෙනි ගාන හදුවොත් එහෙම d 2x වර්ගය ධන 3 ඍණ භාග බලය තියෙන්නේ. 1 යට වර්ගමූලනේ තියෙන්නේ. ඍණ භාග බලය dx. එතන මේක ලියන්න පුළුවන් කොහොමද? මේක ලියන්න පුළුවන් ඍණ භාගයේ වතාවක් 2x වර්ගය ධන 3 ඍණ 3 බෙදීම දෙවෙනි බලයේ අතුෂිත අවකලනය ලියන්න පුළුවන් දෙවතාවක් 2x කියලා. මම එකපාරම උත්තර ලිව්වා තේරුම් නැත්තම් අතුස්සන්න. අය පස්සෙනි ගාන බලමු දැන්. පස්සෙනි ගානේ තියෙනවා d x වර්ගය ධන 3x ධන 1 ඍණ 1 වෙනි බලයේ dx වලින් අවකලනය කරන්න කියලා. මේක ලියන්න පුළුවන් කොහමද? ඍණ 1 වතාවක් x වර්ගය ධන 3x ධන 1 ඍණ 2 වෙනි බලයේ වතාවක් 2x ධන 3 කියලා. හයිවෙනි ගාන බැලුවොත් එහෙම
डी देवतावक एक्स वर्गे धन एक्स ऋण एक ऋण पास बले डी एक्स मेके नियत पदे एलियर गुला देख के आयते अरकम एक्स वर्गे धन एक्स ऋण एक ऋण पास बले मम्मी अवकाने एक्स वर्गे धन एक्स धन ऋण दाम नीति इट पास एक्स वर्गे धन एक्स ऋण एकना एक्स विषय अवकाने सुलगल उत्तरे देवतावा ऋण पहावतावा एक्स वर्गे धन एक्स ऋण एक ऋण हाईवे बाले वैडिकिरी देखा एक्स धन एक हाईवे इट पास हाण हाणींद मित्र हाण दामनीति एक मेक रेखी विद्य लीलते दामनीति एक दाण तीन मैं तन का हाण अतने का तेनवा डी एकरीने एक्सल गणय तुनाई एक्स ऋण पहे ऋण भागे धन देख किसान अवकालने गेल तो मम मुखदरा इसलाम मेक एकतुकिरी मड़ुकिरी लखनऊ वेंगे गलवल लियन डी एकरीने एक्सल तुंगनि बलय डी एक्स एकतुकिरी डी तुनाई एक्स ऋण पहे ऋण भागे डी एक्स धन डी देके डी एक्स वाले नियत अवकाहमद बिंदु मेकोटस कोहमद बिंदु अणिकटीर दामनीति दुलवांग तुन वतावा एक ऋण एक्सल वर्गे वतावा ऋण एक मैग लियावा भागे वतावा ऋण भागे वतावा तुनाई एक्स ऋण पहे ऋण तुन बेदी मेकाय अतुषित अवकाल तुनाई के हेन गान अटवेन गान हेम एक डी एक्स दान एक बेदीम तुने बले एक तुकिरीम एक्स वर्गे ऋण एक्स दान एक ऋण भागे बले अडुकिरीम एक्सल वर्गे धन एक मेके एक्सन अवकाल मे आवत् मेकुकिरी मड़ुकिरी वाले नीति अक्पावचिक गलवन दूर गेल डी एक्स दान एक बेदीम तुनवत तुन डी एक्सन इट पास डी एक्स वर्गे ऋण एक्स दान एक ऋण भाग्य बाले एक्सन राइट स्क्रीन के पड़ी प्रश्न है क्या लाती बे एक होंडे ये दारो मत कर बे कर छोटा कतोसन हाथ निगा न हरी डाप करती हाथ निगा ना आये केला देना पुते एक पहेदी उन्हें ठिकान दारो उन्हें डी डी एक ऋण एक्सल तुने बाले एक्स विषय अवकाल मैंने संपूर्ण को लिया इसलाम
එහෙම ඊට පස්සේ ඒක මං කොටස් වලට ගලවලා ලියනවා එකතු කිරීම අඩු කිරීම නේ තියෙන්නේ ඒ කියන්නේ රේඛීය ප්‍රකාශනයක් විදිහට තියෙන්නේ ඒ රේඛීය ප්‍රකාශන එකතු කිරීම අඩු කිරීම වලින් අවකලනයේ කොටස් වලට ගලවලා අවකලනය කරන්න පුළුවන් හරිද එතකොට මට මෙයාව ලියන්න පුළුවන් මේ විදිහට d එක ඍණ x වල 3 බලේ dx d 3x ඍණ 5 ඍණ භාග්‍ය බලේ dx ඊට පස්සේ නියත එක අවකලනයේ තියෙන මම ඒක ලියන්නේ නැහැ දැන් මේ ගානේ මේ පාර මොකද නියත එක අවකලනයේ කොහොමද බිඳුවයි ඉලක්කමනේ තියෙන්නේ මෙයාගේ පළවෙනි එක්කෙනාගේ අවකලනය ලියන්න පුළුවන් කොහමද? 1 x වල 3 වෙනි බලයනේ තියෙන්නේ. එතකොට මං ලියනවා 3 වතාවක් 1 x වල 2 වෙනි බලේ අතුෂිතිය අවකලනයක් වෙනවා ඍණ 1 කියලා. හරිද? මෙයා ගත්තොත් එහෙම ඍණ භාගයේ වතාවක් 3 x ඍණ 5 ඍණ 3 බෙදීම 2 කියලා එනවා අතුල්සිතයක් තියෙනවා 3x ඍණ 5 කියලා ඒක ලියනවා කොහමද 3 කියලා හරි මේක ඕන නම් Tamanට ඕන නම් මේක සුළු කරන්නම පුළුවන් ඈ කිසි අවුලක් නැහැ මේක සුළු කරන්න පුළුවන් මේක ඍණ 3 වතාවක් 1 ඍණ x ල වර්ගය එකතු කිරීම නැත්නම් අඩු කිරීම දාලා නෙමෙයි අඩු කිරීම 3 බෙදීම දෙවතාවක් 3x ඍණ 5 ඍණ 3 බෙදීම දෙවෙනි බලය කියලා. ඔහොම ඔන්න මට සුළු කරන්න පුළුවන්. හරි. මම මේ 8 වෙනි ගාන හැදුවේ 8 වෙනි ගානත් කොහොමද කරේ? එකතු කිරීම අඩු කිරීම වලින් wen wen වශයෙන් අවකලනය යදවා දාම නීතිය දාලා වෙලා මේ අන්තිම උත්තරේ නිර්දේ ගහලා තියෙන්නේ මේ අවකලනයෙන් ගත්ත උත්තරේ. शुरू कर ला तावो ना मेरे को शुरू कराने पड़ो। नामिनी गाने बालन। नामिनी गाने तीन वाह डी मामे गाने टी पिटू पिरेन्ने महादन ना बागे वतावक एक्स दाने एके बागे बाले या एकतु किरी में देखे एक्सलर रीने एक्के नी बाले या रीने एक क्येने एक्के ना आगे थुन එක්සිෂන් අවකලනය කරන්න කියලා තමයි කියන්නේ. හරිද? මේකේ අතුල්සිත ඇතුළත් අතුල්සිත තියෙනවා. හරිද? මේක ඕම් බලන කරන විදිහ භාගය එළියට ගන්න අංක එක භාගයේ නියතයන්නේ. භාගය එළියට ගත්තා d මේකේ එක්සිෂන් අවකලනය කරන්න බෑ. මේ දීලා තියෙන එකේනම් මම මෙහෙම ලියනවා x දන 1 ේ භාගය බලය එකතු කිරීම දෙවතාවක් x ල ඍණ 1 කියන මෙන්න මේ ශිතය මේකේ තුන්වෙනි බලයනේ තියෙන්නේ මෙයාව අවකලනය කරන්න දැන් තුන්වෙනි බලයේ පූර්ණ බලයන්නේ ඒකෙන්ම x ධන 1 භාග්‍ය බලය ධන දෙවතාවක් x ල ඍණ 1 මෙන්න මේ ශිතයෙන්ම අවකලනය කරනවා ඊට පස්සේ ඒ ශිතය ඊට පස්සේ ඒසිතේ මෙන්න මේ මම බලන්න. ඒසිතේ අතුසිතයන් මේ තියෙන්නේ. ඒ කොටස් ටික වෙන් කරලා ලියාගෙන x ධන 1 ේ භාග්‍ය බලය x විශේෂයෙන් d දෙවතාවක් d x ල ඍණ 1 වෙනි බලයේ d x විශේෂයෙන් ඍණ 1 ේ අවකලනය 1යි කියලාම මේ sorry නියතයේ අවකලනය 0යි කියලාම ලියාගන්න. මම මේ ලියපු එක මේ දාම නීතිය දෙපාරක් දාන්න තියෙන එක තන මේ ලියපෙක පැහැදිලිව තේරුණා කට්ටිය අතුසන් බන් මේ පිට චුට්ට මගල ආයෙත් දික් කරලා ලියන්න ඈ ඊට පස්සේ d x ධන 1 ේ භාග්‍ය බලය ධන 2x ල ඍණ 1 වෙනි බලය ඍණ 1 ඔන්න ඔය මෙයාව ඊට පස්සේ x විශේෂය නවකලනය කරනවා බලයක් නැහැ නේ මේකේ පළවෙනි එකේ නවකලනය කරපුවාම වෙන්නේ භාගයේ වතාවක් 3 වතාවක් x ධන 1 ේ භාගය ධන 2x ල ඍණ 1 ඍණ 1 කියන කොටසේ දෙවෙනි බලය වැඩි කිරීම ඉතිරි කොටස බලන්නකෝ ඉතිරි කොටස මම ලියන්න පුළුවා d කොටුව අරහනක් දාගන්න d x ධන 1 ේ භාග්‍ය බලය x විශේෂයෙන් වල දන්න ඒක x විශේෂයෙන් අවකලනය කරන්න බැරි එකක් ඈ
डी वाले एक्सल ला रिनेक्स डी एक्स शेन तो से रिनेक के ने क्या नाव कलने कराने वाला डी रिनेक के नाव कलने बिंदु आए का आलियां दोने मैं के सुलुकल उत्तरे लिया ना पुलवां तूने बेदी में देखा वाता वक एक्स दाने एके बागया कतु के रीम देखे एक्सल ला रिनेक रिनेक වර්ගය කොටුව අරහන් ඇතුලේ භාගයේ වතාවක් x වල x ධන 1 ඍණ භාගය බලේ වැඩි කිරීම 1 මොකද අතු සිතේ තියෙන x ධන 1 නේ එයාගේ අවකලන කරපුවම 1යි ධන දෙවතාවක් ඍණ 1 වතාවක් x වල ඍණ දෙවෙනි බලය ඔය තියෙන අන්තිමේට එන අවකලණයෙන් ලැබෙන උත්තරේ जैसे उन्होंने मेक ताज चुट्टा शुरू कराने पुलो दहावीनी गाने मेक नामवीनी गाने तो ना हमारे ने मुकदे सामान्य कुंची गाना तेरे ने एक अपार लिया ना डी एक्सीशन तमा आवकाल ने करने के लिए तेरे ने मूल एक्स एकतो केरी में देखे पास से निभाले या एकतो केरी में हाथावाता वक එකරිණ x වල වර්ගයේ ඍණ භාග බලය අඩු කිරීම දෙකරිණ 3x වල ඍණ 4 වෙනි බලය හරිද තුන් දෙනෙක් ඉන්නවා ඒ තුන් දෙනාට වෙන් වශයෙන් දා ගන්නවා මේ අවකලනය එතකොට d මූල x එකතු කිරීම දෙකේ 5 වෙනි බලය x ශේන් හත පොදුවේ එළියට ගන්නවා d එකරින x වර්ගයේ ඍණ භාගය dx ශේන් ඍණ 1 එළියට අරගෙන d දෙකරින 3x වල ඍණ 4 වෙනි බලය dx ශේන් අවකලනය කරමු පහවතාවක් මූල x ධන 2 යගේ 4 වෙනි බලයේ අතුෂිතය අවකලනය භාගයේ වතාවක් x වල ඍණ භාගය ධන 7 වතාවක් ඍණ භාගය 1 ඍණ x වර්ගයේ ඍණ 3 බෙදීම 2 වතාවක් ඍණ 2x කියලා එනවා අඩු කිරීම ඍණ 4 වතාවක් 2 ඍණ 3x වල ඍණ 5 බලේ වතාවක් ඍණ 3 කියලා එනවා මම ඒක සලූට් කරනවා මම මේ චූට මූට අතර ගන්න ඔයාලට ලේසි मैं का शुरू कर पाऊँ मैं, इन्हों में मैं विधेय टा पहाबेदी में देखा ही मूल एक्सता वक मूल एक्स दाना देखे हाथ रहनी बाले दाना मैं देखे इलाके में कैपेनो रीना टा रीना कैपेनो वाह इतो घोटा हाथवाता वक एकरीने एक्स वर्गे रीना तूने बेदी में देखा මෙතනත් ඍණ ඍණ ඇසුල ධන වේලා ආය ඍණ 12 වතාවක් 2 ඍණ 3x වල ඍණ 5 බලය කියලා එනවා ඔය සුළු කිරීමේ පියවර. මෙතන ඇත්තට 7x එනවා. ඒක හොඳයි මතක් කරගන්න. මෙතන මේ x එකක් තියෙනවනේ. ඒ වැඩි. හරි ඔයාලට දැන් අද කතා කරන්නේ ත්‍රිකෝණමිති දැන් අතරම මේ ත්‍රිකෝණමිති පාඩමේ මේ හරියටම කිව්වොත් ත්‍රිකෝණමිති සෝරි අවකලනය කියන පාඩමේ අවකලනය කියන කොටසේ භාගයක් විතරක් තියෙනවා හරි ධාවණීතිය සම්පූර්ණ වෙනවා කියන්නේ ඊට පස්සේ අතරම කතා කරන්න තියෙන්නේ ගුණිතයක අවකලනය සහ බෙදීමක අවකලනය ශිත දෙකක ගුණිතයේ අවකලනයයි ශිත දෙකක බෙදීමේ අවකලනයයි ඊට පස්සේ අපි ආ කතා කරගෙන ගියපු සම්මත අවකලන ටික
उत्तर उत्तर sin x के ला शित्य आती हो sin x के लेवल ला त्रिकोणमिति के शित्य आती हो एक एक्सिशन आवकल लेकर आओ ठीक है ना मित्र ने तीन कोणे विषय में आवकल लेकर आओ एक कोणे cos अनुपात है तमाम हर तो ये वाले में d cos के ला दिख बोल d cos x d x से आवकल लेकर लिखे तो बोल अब इधर ने ऋण sin x හරිද ඊට පස්සේ d tan x කියලා වෙලා සිටයක් x විශේෂයෙන් يعني කෝණයේ විශේෂ නවකලනය කරන්න තිබ්බොත් එතකොට එන්නේ sec වර්ගයේ x කියන එක නා ඊට පස්සේ d cosec x කියන එක නා d x විශේෂ නවකලනය කරන්න තිබ්බොත් cosec x cot x කියලා එන්නේ මෙතන ලියන්න ඉන්න මදි මෙතන උත්තර ලියන්න උත්තර එන්නේ ඍණ cosec x cot x කියලා d sec x dx විශේෂ නවකලනය කරන්න තිබ්බොත් එහෙම වෙන්නේ sec x tan x කියලා d cot x dx විශේෂ නවකලනය කරන්න තිබ්බොත් එහෙම වෙන cosec වර්ගය x කියලා තමයි ඔය සම්මත අවකලන දෙක එන්නේ හරි මේ ටිකේ මෙන්න මේවා ප්‍රමූල ධර්ම පාවිච්චි කරලා හරිද ප්‍රමූල ධර්ම වලින් අවකලනය කරපු දේ මතකයි ප්‍රමූල ධර්ම පාවිච්චි කරලා අවකලනය කරනකොට අවකලනය කරපු විදිහ ඔයාලගේ නෝට් එකේ මම දුන්නා CD සමීකරණ එහෙම දාලා සුළු කිරීමක් ලියන්න ඒකෙදි මම සමහර ගණන් අතරමැද හිස් කියලා තියෙනවා ඔයාලා ඒ ටික සුළු කරන शुरू कर ला पेन्ना नोट मतलब वाला शुरू कर ला तानियों शुरू कर ला वाला नोट एक ऐसे सामाताव कारण है वहाँ लोकू देवाल में तीन ने अभी खाली खता अगर अब प्रमुल धर्म वाले तो कौन देख रहे आए विदेशों का वहाँ एक ऐसे भाई समान है साइन एक्स के लगता इधर पास एक ऐसे डेल्टा प्रमाण है गुर्जिया दुन्ना හරි right ඉන්නේ සම්මත අවකලන 6 දැන් බලමු මම ඒකේ සිද්ධාන්ත ටික විතරමයි කියලා දෙන්නේ ඊට පස්සේ ගණන් ටික පොදුවේ කවලමේ හැම එකකින්ම හදමු හරිද කවලමේ හැම එකකින්ම ගණන් හදනවා මම sin x කියලා sin x වලින් ගණන් ගොඩාක් හදලා එහෙම නැහැ මේ 6ම කතා කරලා වෙලා අපි ගණන් ටිකක්
ලොකු ප්‍රමාණයක් හදුවා. මෙතනින් පස්සේ අතරම ඔයාලට මෙතනින් පස්සේ තමයි මම දීපු ටියුට් එකේ ගණන් හදන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ ටිකක් අර මැදගෙන ගණන් හදන්න තමයි ගණන් ටියුට් එක දුන්නේ මම. මොකද ගොඩක් වෙලාවට අපි හැම සැරේකම වගේ ගොඩක් හොඳ මේ කල්නේ පොතක් තමයි අතුරු පෙරේ සයික පොත. සයික පොතෙන් තමයි බේසික් ටිකට වුණ කරන්නේ අභ්‍යාස ටික කරන්නේ. ඊපස්සේ අපි ගණන් ටික හදමු. Right. මේ නෝට් එකේ තියෙන සාධන ටික ත්‍රිකෝණමිතික දෙ ත්‍රිකෝණමිතික ශිත අවකලනය කියන එකේ සම්මත සම්මත අවකලන ටික තමයි මේ ඔප්පු කරලා තියෙන්නේ. D sin theta dx කියන්නේ sin theta කියන්නේ sin x කියන ශිතේ x විශ්ෂණ අවකලනය කරපුවාම එන උත්තරේ cos x කියලා පෙන්වන එක තමයි මේ කරන්නේ. y සමාන fx x කියන්නේ ශිතේ තියෙන x වලින් හින්ද fx කියලා දාන්නේ සමානයි sin x කියලා ගත්තා. ඊට පස්සේ x ට delta x වෘද්ධියක් දුන්නොත් y ට delta වෘද්ධියක් ලැබෙනවා. චුට්ට චුට්ට වෙනස් වෙනකොට පොඩ පොඩ y ට කියන්නේ x ට පොඩ්ඩක් වෙනස් කරවොත් y ටත් පොඩි ප්‍රමාණයක වෙනසක් වෙනවා ශිත හින්ද. එතකොට y දන්න delta y කියන එක කියන සමානයි x පතාවක් f වල x දන්න delta x දැන් මම මේ උත්තරේ sin x දන delta x කියලා ලියන්න පුළුවන්. y x විශේෂයෙන් වරක් අවකලනය කියන එක කියලා ලියන්න පුළුවන්. dy dx විශේෂයෙන් අවකලනය. එතකොට dy කියන්නේ sin x ට sin x අවකලනය කියන එක කියන සම්මත විදිහට තමයි මේ ලියලා තියෙන්නේ. හිතගන්නේ අවකලනයක් සම්මත විදිහට ලියන විදිය. limit f x දන delta x ඍණ මෙන්න මේ විදිහට ගාන හදන එක තමයි අත්‍යවම කියන්නේ ප්‍රමෝල ධර්ම වලින් හදනවා කියලා. ඊට පස්සේ මේ f x දන delta x කියන කොටසට sin x දන delta x උයි f x කියන කොටස sin x උයි ආදේශ කළා. ඒකට cd සමීකරණ තමයි දාලා තියෙන්නේ. මේ නිල් පෑනේ ලියලා තියෙන එක. ඒකට cd සමීකරණ දාලා තියෙනවා. ඔයාලා දන්නවනේ sin c ඍණ sin d නේ තියෙන්නේ. එතකොට ඒක ලියන්න පුළුවන් දෙවතාවක් cos c දන d බෙදීම දෙකයි sin c ඍණ d බෙදීම දෙකයි කියලා. මේකේ cos අනුපාතයට cos අනුපාතයේ delta x ආසන්න බිඳු උනා කියලා අවුලක් වෙන්නේ නැහැ. එතන මේ sin වල තමයි ප්‍රශ්නේ ඉන්නේ. බලන්න මෙතෙන්ද delta x බිඳුව දැම්මොත් මෙතෙන්ද බිඳුව දැම්මොත් බිඳුව බෙදීම බිඳුව අර්ධන දැක්වීමක් වෙනවනේ. ඒකෙන් දා sin delta x බෙදීම දෙක කියන එකනට හයිද sin delta x බෙදීම දෙක කියන එකනා ඒකට බෙදීම ඩෙල්ටා x කියලා වෙන් කරනවා. හේතුව මෙතන දැන් ගුණිතයන්නේ තියෙන්නේ දෙකේ ඉලක්කම එළියට ගත්තා. cos වලට වෙනම ලිමිට් දැම්මා. ගුණිතයක් කියන එක ගුණිතය වතාවක් කියලා තියෙන්නේ. ලිමිට් ඩෙල්ටා x ආසන්නයි බිඳුව sin ඩෙල්ටා x බෙදීම දෙක බෙදීම ඩෙල්ටා x කියන එකේ මම සෑන්ඩ්විච් ප්‍රමේය දාන්න පුළුවන් වෙන විදිහට හදාගෙන තියෙන්නේ. සෑන්ඩ්විච් ප්‍රමේය දාන්න පුළුවන් වෙන විදිහට හදාගෙන තියෙන්නේ. අතගෙන sin θ බෙදීම θ θ ආසන්න බිඳුව දෙකයි කියලා ආයෙ විදියට tan delta x බෙදීම දෙකනේ තියෙන්නේ. මම මේකත් බෙදීම දෙක වැඩි කිරීම දෙක කියලා හරියට දා ගන්නවා. delta x කියන එක කෙනා බිඳුවට සමාන වෙනවා නම් delta x බෙදීම දෙක කියන එක කෙනා කොහොමද බිඳුවට තමයි සමාන වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ කොටසට ආදේශයක් දාන්න පුළුවන් මොකක් කියලාද? මේ කොටසට සෑන්ඩ්විච් ප්‍රමේයෙන් එකයි කියලා දාන්න පුළුවන්. මෙතන එක දාලා මෙතන මේ දෙකේ ඉලක්කම තමයි මෙතන භාගය විදිහට ලියලා තියෙන්නේ. කියාට භාගය කියලා. ඒතර ඒ දෙකට ඒ දෙක කැපිලා ගිහිල්ලා උත්තරේ cos x ආවා. දැන් ඔක්කොටම වගේ හදලා තිනවා. දැන් ඊට පස්සේ බලන්න cos x වල සාධනෙ. cos x වල සාධනෙ මම කරලා නැහැ. එතන සාධනෙ දැන් තනියම කරන්න ඕනේ. පොඩි වෙලාවක් කරන් කරමු.
right balanda ape tan x gattot ehema tan x wala avakalnayat ara vidihiyata tama karanne eke eke di habai podi podda me gana hadana vidihiy chutta kamaruwi balanu highlight kala pennana then kalin wage me y samane tan x kiyala gatta delta x vrudiyak karada passe kotasa gatta ප්‍රමුණු ධර්ම වලින් සම්මතව කලන ආකාරයට දැම්මා ආදේශ කරා දැන් මම මොකද කරේ tan කියන එකේන sin cos අනුපාතයකට පරිවර්තනය කරා පරිවර්තනය කරනකොට අර delta x කියන එකේන මං පිටින් දාගත්ත වැඩි කිරීම එක යට delta x කියලා හරිද ඊට පස්සේ මේකේ පොදු හරය අරගෙන ඒ පොදු හරය අරගෙන ඒ පොදු හරය කලින් අර කලින් delta x ලිව්වා වගේ ලියලා डेल्टा एक्स का मैं क्या तुरंत डाला लियो मगर हेतु मैंने में तो ना साइन एक्स दाना डेल्टा एक्स होता है वा कोस एक्स आडू की रीम कोस डेल्टा एक्स दाना साइन एक्स की ना कोटस है अरा अल्फा बीटा समीकरण आकार इट एक याने साइन अल्फा दाना बीटा आप यार समीकरण ओप करे कौन देखा के एक तु वाला डर माता कहती मान दिए पु कोले ट्रिकोण निचे के समीकरण दिला दी लाती ना नहीं अरे अन्य एके तीन अल्फा बीटा समीकरण मुना दिखेगा अरे कोमारी मैं के लावे है अल्फा बीटा समीकरण आकार है टेन वाह हरे ये विधि लिया गना हरे ये तिब्बती विधि है ना बेना में क्या टक कोस एक्स दाना डेल्टा एक्स මේක දැම්මට පස්සේ ඒ කියන්නේ sin alpha ඍණ beta දැම්මට පස්සේ මේක alpha මේක beta කියලා ගත්තොත් එහෙම alpha ඍණ beta කියලා දැම්මොත් එහෙම x x කැපිලා ගිහිල්ලා sin x delta x වෙදීම x කියලා එනවා හරිද අනිත් එක්කෙනාට cos වලින් ඉඳින් cos වලින් තියෙන වෙලාවට delta x ආසන්න බින්දුව වෙන එක අවුලක් නැහැ කොහොමද right ආදේශ කරාට පස්සේ මෙතනින් sandwich ප්‍රමේය වැටලෙ වෙලා එක එනවා මෙතන cos x වතාව cos x ඇවිල්ලා 1 යට cos වර්ගයේ x එනවා ඒක sec වර්ගයේ x කියලා ලියන්න පුළුවන් එතකොට d tan tan x කියන එක කියන x ෂන් අවකලනය කරපුවම sec වර්ගයේ x එනවා බලන්න cos x වල y සමානයි cos x කියලා ගත්තා डेल्टा प्रमाण है पेनस के लवाई समान है वाई दाना डेल्टा वाई के ने क्या नया कोसेक एक्स दाना डेल्टा एक्स के लिए आ गया था प्रमुल धर्म साधारण अवस्था और आदेश कर गया था हम मिन्न मेथिनी पासे तमा देंगे उन गान हाथ ने पटंगा ने मेथिनी ने देंगे निया काटपाड़े में मगे मेथिनी पासे गान हाथ වැඩි කිරීම 1 යට delta x කියලා ලියාගත්තා. කිසි අවුලක් නැහැ. පොදු හරය ගත්තා. මෙයාගේ පොදු හරය ගත්තා. ඒ කියන්නේ මේ පොදු හරය ඊට පස්සේ මේ පැත්තෙන් ලියලා sin x දන delta x කියන එක නට යටින් delta x ලියාගත්තා. උඩ මෙන්න මේ කොටසට CD සමීකරණ දැම්මා. ඒතර මේ x කැපිලා යනවා. इतने हद ने कोटा सटा तमाम इन्ने में तंदी में सैन्निच प्रमेय दान पुलवा मट्टा मनो सुलु कर लेते हैं सैन्निच प्रमेय दान पुलवा मट्टा मनो में तंदन सुलु कर लेते हैं वे कोस्सलिंग तिब्बा अनुपाते में तंदन गत्ता साइन में लिंग तीने कोटा से में तंदन हरी द कोम दुने डेल्टा एक्स तिब्बा एक बेदी में देखे මෙතනින් රීඩින් වැඩි කරපු එක්කෙනා මෙතනින් ට්‍රේනින් වැඩි කරලා තියෙනවා ඩෙල්ටා x කෙනෙක් කෙනා බිඳුවට නැ යන්නේ ඍණ ඩෙල්ටා x කෙනෙක් කෙනා බිඳුවට යන්නේ. එතන මෙතන එන්න ඕනේ ඍණ ඩෙල්ටා x බෙදීම දෙක කියලා. මෙතන එන්න ඕනේ ඍණ ඩෙල්ටා x බෙදීම දෙක. එතකොට මෙන්න මේ කොටසට සෑන්ඩ්විච් ප්‍රමේය දාලා වෙලා උත්තර එකයි කියලා ගන්න පුළුවන්. ඒ ඒ ඒ එකේ ඉලක්කම තමයි මෙන්න මේ තියෙන්නේ. මේ දෙකේ ඉලක්කම මෙතන දෙකේ ඉලක්කම කැපුණා ඍණ 1යි
මෙන්න මෙතෙන්ට ඩෙල්ටා x ආසන්නයේ බිඳුව ආදේශ කරනවා. මෙන්න මේ තැන් වලට ඩෙල්ටා x ආසන්නයේ බිඳුව ආදේශ කරපුවාම sin x cos x කියලා එනවා. අර ඍණ එකේ ඒ විදිහටම තියෙනවා. මේ ඍණ ලකුණත් එක්ක වැඩි වෙනවා. සුළු වෙලා උත්තර එනවා ඍණ cot x සතාවක් cos x කියලා. නැත්නම් ඍණ cos x සතාවක් cot x කියලා. ඉන්න cos x සතාවක් cot x කියලා. ඊට පස්සේ sec x කෙනෙක් කෙනයි cot x කෙනෙක් කෙනයි ඔයාලට සාධනය කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. මම ඔයාලට විනාඩි 10 15 විනාඩි 15ක් දෙන්න. ටක්කල හදන්න. right. දැන් අපි දන්නා ත්‍රිකෝණමිතික අනුපාතවල නේද ත්‍රිකෝණමිතික අනුපාතවල අවකලන ටික ඒ සම්මත අවකලන ටික පාවිච්චි කරලයි දාම නීතිය පාවිච්චි කරලා තමයි දැන් මම මේ ගණන් ටික හදන්නේ. මම මේ අභ්‍යාසයේ ඉරට්ටේ ගණන් ටික තමයි හදාගෙන යන්නේ. ඉස්සෙල්ලාම මෙන්න මේ දෙවෙනි ගාන දෙවෙනි ගානේ කියනවා d cos x වල වර්ගය dx විශේෂයෙන්. හරිද පුතේ? දැන් මෙතන අපි දන්නවා මෙන්න මෙහෙ වගේ අවකලනයක් දන්නවා. d cos θ කියලා එකක් තිබ්බොත් θ විශේෂ අවකලනය කරවුවොත් දන්නවා ඍණ sin θ කියලා. ඕක අපි දන්න දෙයක්. එතකොට දැන් මේක x වර්ගයෙන් තියෙන්නේ. ඉතින් අපිට ඕක x වර්ගයෙන් කරගන්න බැරි හින්දා sorry x ලින් කරගන්න බැරි හින්දා x වර්ගයෙන් අවකලනය කරලා ඒ කියන්නේ d cos x වර්ගය කියන එකේනා x වර්ගයෙන් අවකලනය කරලා dx වර්ගය කියන එකේනා x විශේෂයෙන් අවකලනය කරනවා. ඒ කියන්නේ දාම නීතිය දානවා ඇතුළට. cos වර්ගය cos x වර්ගය කියන එකේනා x වර්ගයෙන් අවකලනය කරපුවාම එන්නේ ඍණ sin x වර්ගය. x වර්ගය කියන එකේන x විශේෂ නවකලනය කරපුවාම එන්නේ 2x. මේක සුළු කරලා ලියන්න පුළුවන් පුතේ කොහොමද ඍණ 2x සතාවක් sin x වර්ගය කියලා. ඊට පස්සේ හතරවෙනි ගාන තියෙනවා d tan ඝනය 2x dx කියලා. එතකොට මෙතන ඝණයක් තියෙනවා. ඝණයක් තිබ්බම දැන් අපි tan x ලවකලනේ දන්නවා. මොකද tan x ලවකලනේ? අනේ මම tan θ කියලා ගන්නකෝ. tan θ θ විශේෂ නවකලනය කරවුවොත් තමයි sec වර්ගයේ θ කියලා එන්නේ. අනික් කාරණාව d මොනවා හරි එක්කෙනෙක්ගේ බලයක් තිබ්බොත් එහෙම ඒ මොනවා හරි එක්කෙනාගෙන් අවකලනය කරවුවොත් තමයි n වතාවක් x ල n ඍණයක එන්නේ. හරිද? අන්න එතකොට බලන්න දැන් මේකේ දාම නීතිය දානකොට මෙන්න මේ මට්ටමට දාම නීතිය වැටෙනවා. බලන්න d tan ඝණය 3x කියන එක්කෙනාගේ අවකලනය කරන්නේ t tan x 3x වල. ඇයි අර ඝණය කියන එක්කෙනාගේ අතුල්ශිතේ වෙන්නේ tan 3x කියන එක්කෙනා. ඊට පස්සේ tan 3x කියන එක්කෙනා tan 3x කියන එක්කෙනා මම අවකලනය කරන්නේ පුතේ 3x වලින්. ඇයි tan කියන අනුපාතය අවකලනය කරන්න පුළුවන් එයාගේ කෝණය. ඊට පස්සේ එයාගේ කෝණය කියන එකේනා x විශේෂ අවකලනය කරනවා. මතක නේද අපි අර එදා කිව්වේ දාම නීතිය කියන එකේනා නිකන් අර අර මේ අර පොල් එලි ගහනවා වගේ කියලා. දැන් කාට හරි පොල් වතුර ඕන්නා ඔයාලට පොල් ගෙඩියක් දුන්නා නම් පොල් වතුර බොනවා කියන අදහස තමයි තියෙන්නේ. දැන් බොන්න නම් ඉස්සලාම එන ලෙල්ල බොන්න බෑනේ. අපි කරන්නේ ලෙල්ල ලෙලි ගහන එක කරන්න. ඊට පස්සේ කට්ට කට්ටක් හම්බෙනවා ඒ කට්ට කඩන එක කරන්න.
හරි ඊට පස්සේ තමයි පොල් වතුර ටික බොන්නේ ආ ඒ වගේ මේකෙත් පිටතම තියෙන ශිතය ඊට අනුරූප ශිතෙන් තමයි අවකලනය කරන්නේ එහෙම ඇතුළට 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 ඒකට අනුරූප ශිත වලින් අවකලනය කරගෙන තමයි දාම නීති හැදෙන්නේ දැන් මම මේක උත්තර ලියන්න පුළුවන් තුන වතාවක් tan වර්ගය 3x වැඩි කිරීම tan 3x එතකොට sec වර්ගය 3x 3යි මේක සුළු කළ උත්තරය ලියන්න පුළුවන් කොහමද 9යි tan වර්ගය 3x sec වර්ගය 3x කියලා හයවෙනි ගාන කියනවා d පහවතාවක් cos වර්ගය x වර්ගය දන 2 x විශේෂණ අවකලනය කරන්න කියලා පහ කියන සාධකය එළියට ගන්නවා ඊට පස්සේ d cos වර්ගය x වර්ගය දන 2 කියලා තියෙන්නේ හරි මේකට දාම නීතිය දාන්නේ ඒතර වර්ගයක් තියෙන හින්දා අර xn දාන්නෝනේ පහවතාව d cos වර්ගය x වර්ගය දන 2 d cos x වර්ගය දන 2 කියන එකකින් අවකලනය කරලා d cos x වර්ගය දන 2 d x වර්ගය දන 2 ඒ කියන්නේ කෝණයෙන් අවකලනය කරලා කෝණය x වර්ගය දන 2 කියන එකකින් x විශේෂණ අවකලනය කරනවා කොහොමද එන්නේ එතකොට පහවතාවක් දෙවතාවක් cos x වර්ගය දන 2යි ඊට පස්සේ ඍණ sin x වර්ගය දන 2යි 2x කියලා නෝ මේක මම සුළු කළා ලියන්න 10යි 20යි ඍණ 20යි cos x වර්ගය දන 2 මෙතන x එකක් ලියනවා ආයේ sin x වර්ගය දන 2 හරිද මේක ඕනනම් තව චුට්ටක් සුළු කරලා ලියන්න පුළුවන් මේ මේ විදිහට ඍණ 10යි x වතාවක් sin දෙවතාවක් x වර්ගය දන 2 කියලා දෙක තීර සමීකරණ දාන්නත් ඕනනම් පුළුවන් මතකයි නේද sin දෙක තීර සමීකරණේ ආ ඒකේ හැඩේ තියෙන හින්දා මේ මට්ටමන සුළු කරන්න පුළුවන් මයික් එක ඔන් වෙලා තිබෙන තින්ද ආයෙත් ටිකක් කියන්නේ තුනේ ඉලක්කම ගත්තා එලියට කොට් ගණයේ තියෙන්නේ පුතේ හරිද කොට් ගණයේ තියෙන හින්දා
මම මොකද කරන්නේ අර ඝණයක් තියෙන හින්දා xn බෙදි dxn බෙදි යට dx excision අවකලනය කරන්න තියෙන්නේ හරිද ආ ඒ විදිහට අවකලනය කරනවා ඒ කියන්නේ කොට්ටල ඝණය කොට්ටලින් අවකලනය කරලා කොට් කියන අතුශිතය ඊට පස්සේ එයාගේ කෝණයෙන් අවකලනය කරනවා කෝණය ඊට පස්සේ excision අවකලනය කරන එක තමයි කරන්නේ හරිද ඊට පස්සේ මේක සුළු කිරීම මම කරගෙන ගියා කොට් ඝණය 3x ධන 2 කියන එක කෙනා කොට් 3x ධන 2කින් අවකලනය කරපුවාම මෙතන මේ 3 ඉලක්කම ගත්තා 3 වතාවක් කොට් වර්ගයේ 3x ධන 2 වැඩි කිරීම ඊට පස්සේ මේ අතුශිතය අවකලනය කොට්වල අවකලනය වෙන්නේ ඍණ කොසෙක් එතන ඍණ කොසෙක් වර්ගය 3x ධන 2 ඊට පස්සේ ඒකේ 3x ධන 2 කියන අතුශිතය අවකලනය කරපුවාම 3 ඉලක්කම විතරක් එනවා. මේක සුළු කරලා ලියන්න පුළුවන් ඍණ 27 වතාවක් කොට් වර්ගය 3x ධන 2 කොසෙක් වර්ගය 3x ධන 2 කියලා. ධායනි ගණන d sin x වර්ගය ඍණ x ධන 1ේ භාගය බලේ excision අවකලනය කරන්න තියෙනවා. මම මොකද කරන්නේ? කෝණයේ විශේෂෙන් දා ගන්නවා d sin x වර්ගය ඍණ x ධන 1ේ භාගය බලය. දැන් මතක තියාගන්න මේ භාගය බලය තියෙන්නේ කෝණයට මිසක් අනුපාතයට එහෙම නෙමෙයි ඈ. sin වලට එහෙම නෙමෙයි. ඒකෙන්ද මේ කෝණය තමයි ලියාගන්නේ. ඒ කියන්නේ sin අනුපාතය තමයි උඩම තියෙන ශිතේ වෙන්නේ. එතකොට මං කෝණය තමයි ලියාගන්නේ dx වර්ගයේ අඩු කිරීම x ධන 1ේ භාගය බලය කියලා. ඊට පස්සේ ඒ කෝණය ලියාගන්න x වර්ගයේ ඍණ x ධන 1ේ භාගය බලය dx වර්ගයේ ඍණ x ධන 1ේ බලය කියලා. ඊට පස්සේ dx වර්ගයේ ඍණ x ධන 1 කියන එක කෙනා x විශේෂණ අවකලන සුළු කළ උත්තරය ලියන්න පුළුවන් sin වල අවකලනය cos x වර්ගය ඍණ x ධන 1යි වැඩි කිරීම භාගය වතාවක් x වර්ගය ඍණ x ධන 1ේ ඍණ භාගය වලේ වැඩි කිරීම 2x ඍණ 1 කියලා මේක සුළු කරන්න පුළුවන් මේ මට්ටමට 2x ඍණ 1 වතාවක් cos අමෙතන භාග බලය කියන්නේ වර්ගමූල x වර්ගයේ ඍණ x ධන 1 සම්පූර්ණ එක බෙදීම දෙවතාවක් වර්ගමූල x වර්ගයේ ඍණ x ධන 1 කියලා මේ උඩ තියෙන එකේනා මේ හැටියට ලියන්න පුළුවන් කියලා පේන්න එක ඔයාලගේ දක්ෂතාවය. ඔයාලා මේක ඉතිරි ගණන් ටික හදන්න ඊට අමතරව ටියුට් එකේ දැන් ටියුට් එකේ ගණන් හදන්න පුළුවන්. ටියුට් එකේ හදන්න මම ඒ ටික ෂෙයා කරන්නම්. දා 4 වෙනි ගානේ එකේ ඉඳලා 12ට වෙනකම් දා 4 වෙනි ගානේ එකේ ඉඳලා 12ට වෙනකම් දහවෙනි ගානත් හදන්න try එකක් දෙන්න. ඔව් ඊට පස්සේ තියෙනවා ඔයාලට හදන්න බෑ ළමයි මොකද හේතුව මේ තාම ඒ EXL ටික කරපළා නැති හින්දා. 14 වෙනි ගානේ 12ට වෙනකනුයි අතන ගණන් 10යි. ඒකෙන් පහක් හදන්න තියෙනවා. නේ? අපි හම්බෙමු ලබන අරවල.